එක්තරා අසරණ පවුලක් ළමයි 4 දෙනෙක් මේ පේනවා තේ දරුවා මේ ඒ ගේ සම්පූර්ණ තෙමෙනවා. ඉතින් මම කියන්නේ මම නතර දැන් කරන්නේ නැහැ. මගේ වයිෆ් තමයි මේ බල්ලා කියලා මේ ගොඩක් දේවල් කරන්නේ. ඉතින් මේ මිනිස්සු ඉන්න තාත්තේ තමයි මේ මුළු ගේම සම්පූර්ණ තෙමෙනවා. මුළු ගේම ඉටුකොළල්ලන් ඉන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කේ මේ බලධාරීන් තමයි විශේෂයෙන් කියන්නේ. මොකද අත්තනගල්ල පන්සල පූජා භූමිස්සලා තමයි මේ ගේ තියෙන්නේ. ඉතින් ඔබට පේනවත් දන්නේ මේ ගුලන් ඉන්න තාත්තේ. දැන් මේ ඉන්නෙත් අනුගේ ඉඩමක. ඉන්න ගයක්වත් නැහැ මෙයාලට. හරි. ඉතින් ඒගොල්ලන්ගේ වත්මන් තාත්තේ තමයි මේ පේන්නේ. ඒවට යන්න වැසිකිලියක්වත් නැහැ. ඉතින් මේ වැසිකිලිය තාත්තේ තමයි මේ තියෙන්නේ. ගෙදර ලොකු දුවෙක් පවා ඉන්නවා ඉස්කෝලේ යන. ඉතින් මේ ගේ සම්පූර්ණ තෙමෙනවා. මෙලට ඉන්න ඉඩමක්වත් නැහැ. ඉතින් ගෙයක් හදන්න තරම්. ඉතින් මගේ යාළුවෝ ඉන්නවනම් මේවල දැන් මේගොල්ලන්ට රැකියාවක් කරන්න බෑ. අම්මයි ළමයි 4 දෙනෙකු ඉන්නේ. ඒ මේගොල්ලන්ගේ තාත්තේ ඉතින් කවුරු හරි පුළුවන් නම් අත්තනගල පන්සල ළඟ ඉන්නේ ඇවිල්ලා මෙලට කන්න බොන ටිකක් දෙන්න. ජාති පිං. මේගොල්ලන්ගේ වහල තාත්තේ තමයි මේ පේන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් මෙතන ගෙදර ගෑල් ළමයි ගෑල් ළමයිගේ පිරි ළමයි 3 දෙනෙකු ඉන්නවා. ඒගොල්ලන්ට ජීවත් වෙන්න කිසිම මාර්ගයක් නැහැ. මේ පේනවනේ. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න බලධාරීන් වෙනුවෙන් තමයි මේ රටේ ඉන්න මහජන මුදලින් යැපෙන අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයගොල්ලන්ගේ තත්ත්වය මම ඔබට පෙන්වන්න. සම්පූර්ණම තෙමෙනවා. ඉතින් බලන්න මගේ යාළුවට පුළුවන් කමක් තියෙනවා නම් මෙලට තකාන්ත ආයුධයක්වත් අරන් දෙන්න, ශීට්යක්වත් අරන් දෙන්න. ඒත් මෙලට මොකෝ සීතලයිද ඈ? සමෘද්ධියවත් නැහැ නේ. මේ මාත් තමයි අපිට දැන දෙන්නේ අපි හදිස්සි ආවේ. අපි ටවුන් එකට ගිහිල්ලා අපි අතාවෙන් බෑග් ඩ්‍රයිවර් කරන් එනවා. මම අතර පරක් වෙනවා. මේ අපි ටේරම් පය දෙකක්